සතුටු කරන්න. අම්මලා කෑවා කියලා නම් ඔව් පුතේ මම කෑවා කියලා සමාන වෙලාවට කියනවා. නමුත් බොරුවට කියන්නේ ඕගොල්ලන්ට ඕතන සතුටු කරන්න ඕන නිසා. ඒ නිසා අම්මගේ තමනාරියව තාත්තගෙන් යවෝ තාත්තේ මහන්සිද අම්මේ මහන්සිද කියලා මහන්සි නෑ කියලා කියන්නේ ඇයි? ඒගොල්ලන් හැම වෙලේම ඕගොල්ලන්ව සතුටු කිරීම සඳහා තමයි මේ කාරණේ කරන්නේ. එහෙම කියන්නේ. ඉතින් එවැනි ආදර තාත්තා කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ දුවක් පුතෙක් වෙන්නට ඕගොල්ලන්ට වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඕගොල්ලන් මේ මොහොතේ ස්තුතිවන්ත වෙන්නට ඕනේ. එහෙම නැත්නම් සමාජවල ඕගොල්ලෝ අම්මලා තාත්තලට කරදර කරනවා. අම්මා අද ගමකට සල්ලි ටිකක් අඩුවෙන් දුන්නා නම් කෑගහන මේක මදි කියලා. මේක වැඩි ඕනේ කියලා. ඉතින් එහෙම කරන්න හොඳ නැහැ අපි. අම්මලා අමාගේ පුළුවන් තරම් උපරිමයෙන් තමයි අපිට යමක් දෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ දේ පිරිබහගෙන කටයුතු කරන්න ඕනේ. අද ගොඩාක් ළමයින්ට තේරෙන්නේ නැහැ අම්මලා විඳින දුක, වේදනාව. ඒගොල්ලන් කොච්චර ඕගොල්ලන් සතුටින් කියන්න ඕනේ නිසා කොච්චර දුක් විඳලා කියලා අපි හිතර ගන්න ඕනේ. ඉතින් ඒ නිසා පොඩි වෙලාවක් දැස් තියාගෙන අම්මලා තාත්තලා මතක් කරගෙන අම්මලා තාත්තලා උදව් කරන කැපකිරීම ගැන මතක් කරලා ඒ ස්තුති පූර්වකව මේ මොහොතේදී මතක් කළාම ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලාට දැනෙනවා. අම්මලා තාත්තලාට දැනෙනවා ඕගොල්ලන් ඒගොල්ලන් මෙන්න මේ මොහොතේදී යාඥා කරනවා. ඔයගොල්ලන්ගේ පැතුම් ඒගොල්ලන්ට එක් කරනවා කියලා මේ ආශිර්වාද ඒගොල්ලන්ට දැනෙන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ විතර එකගෙන නිකන් ඉන්නේ නැහැ. ඕගොල්ලන්ව මතක් කරන්නේ මේ වර්ෂාවේ මගේ පිතා දෙවෙනවද ආරක්ෂා කෙනෙක් ඉන්නවද කියලා සමහර වෙලාවට අම්මලා තාත්තලා ඕගොල්ලන් ගැන හිතනවා. දවල් කෑම කද්දී පුතා කෑමද මොනවා කන්න දුන්නද කියලා සමහර වෙලාවට අම්මලා තාත්තලා හිතන්නේ නැහැ. ඉතින් අපි ඈතින් හිටියට අම්මලා ගෙදර අපි මේ මංගල කියලා නමුත් අපිට හිතෙන් අම්මලාත් එක්ක එකතු වෙන්නට පුළුවන්කම තියෙනවා. කොන්චි ළමයි හැදීද ඔබත් හැම වෙලාවෙම මේ ඔබේ ආදරණීය අම්මවයි තාත්තවයි හැම වෙලාවෙම මතක් කරගන්න ඕනේ. ඒගොල්ලන්ට සුභ ප්‍රාර්ථනා කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි විලාගියක් දෙක ඔය විදියට අම්මයි තාත්තයි ගැන හිතලා මේ චිත්‍රපටයේ තර ළමයා අවසාන මොහොතේ තමයි අම්මා තාත්තා කොච්චරනම් මරණයෙන් බොරු කීතියා දුක් විඳාද දුක් විඳාද කියලා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට දැනුමක් තේරුම් අම්මලා තාත්තලා ගොඩාක් ඔයගොල්ලන්ගේ දුක් විඳිනවා කියලා ඔයගොල්ලන්ට අම්මලා තාත්තලා සතුටු කරන්න පොඩි පොඩි දේවල් ටිකක් කරන්න පුළුවන්කම තියෙනවා. අම්මලාට කරදර නොකර සිටීම ඒ වගේම මොහොතේ ඉවර ගැනීම ඔය කටු එක ඔයගොල්ලන්ගේ අපි පිටවන ඒගොල්ලන් විඳින දුක සතුටක් ඒක අපි තමන්දාරියක් ඔය විදිහට ඉතලා අපි යන ගමනට අවශ්‍ය වෙන smile.
He loves.